අයිබෝන් සුපුරුදු පරිදි හමුවන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්නි ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ ඉඳලා. ඉතින් හෙට දවසේදී ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය. ඉතින් ශ්‍රී ලංකාව වේලාවෙන් උදෑසන 6:30ට තමයි තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ නවසීලන්ත වේලාවෙන් 12:00ට. ඉතින් දිවා රාත්‍රී තරඟයක් විදිහට තමයි මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පෙරපුණීම් වලට සහභාගී වෙලා සිටියා. ඒ කියන්නේ නවසීලන්ත වේලාවෙන් 12:00 සිට සවස 5 දක්වා තමයි කාලය වෙන් කරගෙන තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම.
ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද දවසේදී මාධ්‍ය හමුවකට සහභාගී වුණා. ශානක විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනය පිළිබඳව මෙන්න මේ වගේ අදහසක් තමයි පළ කළේ. ඇන්ජලෝ මැතිව්ස් එයා කණ්ඩායමට ඇවිල්ලා තියෙන එක ලොකු පොසිටිව් එකක්. ඒ වගේම එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ක්‍රීඩා කරන, මොකද පහුගිය කාලය පුරාට විශේෂයෙන් පහුගිය අවුරුද්දක පුරාටම ක්‍රීඩා කරපු කණ්ඩායම තමයි සමග තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒකෙන් මම හිතන්නේ මිස්සලයින් දුෂ්මන්ත චමීර. ඉතින් මම හිතන්නේ හොඳ තරඟාවලියකට ලෑස්ති වෙලා ඉන්න අපේ කණ්ඩායම. නවසීලන්ත කණ්ඩායම අද උදෑසන කාලයේදී තමයි මෙම ක්‍රීඩාංගණයේදී සිය අවසන් පෙරපූණින් වලට සහභාගී වුණේ. විශේෂම නවසීලන්ත ක්‍රීඩකයන් කීප දෙනෙකු අද පූණු සැසිය සඳහා සහභාගී වී සිටියා. ඊයේ දවසේ සහභාගී නොවු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙක්. ඉතින් හෙට පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සියවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය. ඉතින් ඒ අනුව දෙපිලටම වඩාත් තීරණාත්මක තරඟයක් බවට පත්වෙනවා හෙට තරඟය. කාලගුණය පිළිබඳව යම් ප්‍රකාශයක් කළොත් විශේෂයෙන්ම හෙට හොඳ කාලගුණ තත්ත්වයක් ඕක්ලන්ඩ් ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයවට පවතින බවට තමයි අනාවැකි පළ වෙලා තිබෙන්නේ. ඉතින් හෙට මා කලින් ප්‍රකාශ කළා වගේම ශ්‍රී ලංකාව සහ නවසීලන්තයට දෙපිලටම ඉතාමත්ම තීරණාත්මක තරඟයක් බවට පත් වෙනවා. මොකද දෙපිල අතර පැවැත්වෙන සියවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය තමයි හෙට පැවැත්වීමට නියමිත තිබෙන්නේ මෙම ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙම තරඟ 99න් ශ්‍රී ලංකාව තරඟ 41ක් ජයග්‍රහණය කර තිබෙනවා. නවසීලන්තය තරඟ 49ක් ජයග්‍රහණය කර තිබෙනවා ඒ අතරවාරයේදී. එමනම් මෙම ඓතිහාසික සියවන එක්දින ක්‍රිකට් තරඟයේ සියලු තොරතුරු හෙට දවසේදී උදෑසන කාලයේ සිටම වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා ඕක්ලන්ඩ් ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ සිට. එමනම් දැනට සමුගෙන යනවා මම ධනුෂ්ක අරවින්ද. සමුගැනීමට මත්තෙන් මතක් කරන්න ඕනට අපට මෙම තරඟ සංචාරය ආවරණය කිරීමට, නැත්නම් නවසීලන්ත තරඟ සංචාරය ආවරණය කිරීමට ශක්තිය ලබා දෙන්නේ ග්‍රීන් ඉලෙක්ට්‍රික්ස්. ඒ වගේම තමයි තම්බපන් ඉලයන්ස් කියන ආයතන. එම ආයතන ගැනත් මතක් කරන ගමන් හෙට දවසේ තොරතුරු වාර්තා කිරීමේ බලාපොරොත්තු ඇතිව දැනට සමුගන්නවා මම ධනුෂ්ක අරවින්ද ඕක්ලන්ඩ් ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ සිට. කරන්ට් කපුවනේ කරන්ට්යක් ලයිට් තියෙන නම් තත්ත්වයෙන් ඉහළ ග්‍රීන් ඉලෙක්ට්‍රික් රීචාර්ජබල් LED බල්බම තෝරා ගන්න. විදුලි බලය නොමැතිව පෑ 4ක් පුරා දැල්වෙන වසරක වගකීමක් සහිත එකම බල්බය. ග්‍රීන් ඉලෙක්ට්‍රික් රටම එළියයි ප්‍රමිතියෙන් ඉහළයි.